එතකොට 57,000කට වැඩිය උපාධිධාරීන් ඉන්නකොට රාජ්‍ය සේවයේ විතරක් 78,000කට වැඩිය රැකියා ප්‍රමාණයක් අබෑරුතු ප්‍රමාණයක් තියෙනවා. 57,000ක් උපාධිධාරීන් ඉන්නවා රැකියා පොලිමේ 78,000කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා 78,000කට වැඩි ප්‍රමාණයක් අබෑරුතු තියෙනවා. හැබැයි මේ ප්‍රමාණය පුරව ගන්නවත් කිසිම වැඩි පිළිවෙලක් ආණ්ඩුවට නැහැ. දැන් බලන්න මේ 2019 අයවැය ලේකණෙන් අයාලේ යන සුනකයන්ට බල්ලන්ට රුපියල් මිලියන 100ක් වෙන් කරන ආණ්ඩුවට 57,000කට වැඩිය ඉන්න උපාධිධාරිය වෙනුවෙන් එක රුපියලක් වෙන් කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවෙන් අපි අහනවා විශේෂයෙන්ම පහුගිය කාලේ මේ ආණ්ඩුව බලයටපත් කිරීම සඳහා තමන්ගේ ඡන්දය පාවිච්චි කරපු රාජ්‍ය සේවක ඇතුළු ඒ උපාධිධාරින්ගෙන් අපි අහනවා බල්ලන්ට රුපියල් මිලියන 100යි උපාධිධාරියට එක රුපියලක් නැහැ. ඒ නිසා මෙන්න මේ කියන කාරණේ පිළිබඳව දැඩි විරෝධය පොදු ජන උපාධිධාරී සංගම ඉදිරියේ අපි ආණ්ඩුවට එල්ල කරනවා. හොඳම කාරණේ කියන්නේ ජනාධිපතිවරයා පත්තුන නැත්නම් ජනාධිපතිවරයා වග කියන එතුමාගේ දිස්ත්‍රික්කයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 123කට විතරයි පොළොන්නරුව උපාධිධාරීන්ට රැකිය හම්බුනේ. ඉතාම ලැජ්ජාසහගත කාරණයක්. ඇයි අද ආණ්ඩුවට මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ? මේ ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙලක් නැහැ. විශ්වවිද්‍යාලවලින් එළියටන උපාධිධාරියත් මේ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙලත් නැත්නම් අධ්‍යාපනයත් ආර්ථිකයත් අතර ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කරලා මේ ගැටලුවට විසඳුම් හොයන්න මේ ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙලක් නැහැ. දැන් ලොකුවට කියනවා රැකියා දසලක්ෂයයි ගමට කර්මාන්ත 1000යි කියලා වැඩපිළිවෙලල් ලස්සන බෝඩ් තිබ්බට ආණ්ඩුවට ආර්ථික වැඩපිළිවෙලක් නැහැ. මෙන්න මේ වාගේ තත්ත්වයක් තමයි අද ආණ්ඩුව මුණ දීලා තියෙන්නේ. ප්‍රේමින් ඉන්නවා. ඒ නිසා අපි ආණ්ඩුවට කියනවා බල කරලා දේශපාලඥයන්ගේ සපත්තුවට යටවෙන්න මේ රටේ උපාධිධාරියා සූදානම් නැහැ. ඉතා ඉක්මනින් උපාධිධාරියා සඳහා නිර්මාණශීලී පැහැදිලි විධිමත් වැඩපිළිවෙලක් සකස් කරේ නැත්නම් මේ වෙනකොට එළියේ ඉන්න gedara ඉන්න උපාධිධාරීන් 60,000කට වැඩි ප්‍රමාණයට නායකත්වය දීලා ඔවුන්ට නායකත්වය දීලා මේ ආණ්ඩුවට විරුද්ධව උපාධිධාරීන් පෙළගස්සුනයි කියන කාරණයක් පොදු ජන උපාධිධාරි සංගම ඉදිරියේ අපිට කියනවා. තායිලන්ත ඉලක්කය 2030 වෙනකොට සෑම පුරවැසියෙක්ම උපාධිධාරියෙක් කරන්න තායිලන්ත ඉලක්කය. හැබැයි අද මේ ආණ්ඩුවට එහෙම ඉලක්කයක් තියෙනවද? විශ්වවිද්‍යාලවලින් පිට වෙන උපාධිධාරියාටවත් අඩුම ගන්න රැකියාවක් දෙන්න වැඩපිළිවෙලක් නැහැ පුරවැසියාට කෙසේ වෙතත්. දැන් 2017 වසරේ විශ්වවිද්‍යාලයෙන් එළියට ආවා 30,500ක් උපාධිධාරි. 30,500ක් එළියට ආවා 2017 විශ්වවිද්‍යාලවලින්. එතකොට ඒ වගේ ප්‍රමාණයක් තව විශ්වවිද්‍යාලවල ඉන්නවා. එතකොට එළියට එන ප්‍රමාණයත් ඇතුළට යන ප්‍රමාණයත් පිළිබඳව මේ ආණ්ඩුවට ඒක සමබර කරලා මේ ගැටලුවට විසඳුම් දෙන්න ආණ්ඩුවට වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා